ටම තෙරුවන් සරණයි අද දෙදස් විසියක වර්ෂය සැපතෙම්බර් මාසේ විසි තුනි ්‍රහස්පතිතා ශ්‍රී ලංකා වෙලාවෙන් සවස එකට අපේ එකතු වෙන්නේ අිදම්ම අිම්මත ප්‍රදී පිකාග්‍රන්තරත්නයෙන් කොටසක් සාකච්ා කරන්නයි අපි සල්ලම තෙරුවන් සරනගහිල සසාගච්චා වාරම කරම් නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන්සරණං ගච්ඡාමි धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि තතියම්පි දම්මංසරනං ගච්ඡාමී තතියම්පි සංහංසරනං ගච්ඡාමී සාධසාධසාධ දයි හැම දෙනාටම තෙරවාන්සරන්න මයික් සෝ්ර ගම හොද මංස්ක්‍රීන් ගච්ෂා කරන්නන් මගේ ස්ක්‍රීන් එක පේනෝද හ අපි පසුගිය සති ඒ කතා කරා විශේෂයෙන්ම මේ පරමාර්ථ ධර්ම ගැන හැබ නිර්වාණය ගැන වැඩිය කතා කරේ න නැහැ නමුත් අපි චිත්ත චෛතසික රූප කියන කොටස් ගැන යම් කිසි ආවර්ජනයක් මතක් කර ගැනීමක් කරා ඒ මතක් කර ගැනීම කරේ මේ තුන්ගනි පොතේ ආරම්භහි දම්ම විස්තරවේගෙනයන පටිච්ච සමුපාද ධර්මය තේරුම්ගන්න යම් කිසි අත්තලක් හැටියට. මේ පටිච්ච සමුපාද ධර්මය අපි නිතරම විටින් විට අහලත් තියෙනවා නමුත් මේක ඉතාමත්ම ගහම් බීරයි. තියක නිසා අපිට බොහෝ අප කිස්සි කෙනෙක් මේ සියල්ල දැනගෙන කතා කරවන්නවී නමුත් ටිකින්ටි ග්‍රහණය කරගන්න තමයි අපි උත්සාහ කරගන්න. එතකොට මේ අපි ඇත්තර බැලුත් එහෙම මහා නිධාන සත්‍ර මහා නිධාන සූත්‍රයේ ගත්තොත් මේ මහා නිධාන සූත්‍රයේදී අපිටය හරි මේ මෙතනදී දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පවසනවා මෙන්න මේ විදියට විසින් මෙත්‍ර මහානිධන සුත්‍රිතින්න මේ මංචමිලිකායි. මාවිසින් මෙසේ අසන ලදී එක් සමයෙක්කි භාග්‍යවතුන් වහන්සේ කුරු රට කුරු දනම් වැස්සන්ගේ කම්මාස දම්ම නම් යම් නියම් ගමක් වීද එහි වැඩවසන සේක. එකල්ලි අයුෂ්මත් ආනන්ද තෙරුණෝ භාග්‍යවතුන් වහසේ කරා එබියහ එලැම්ඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ස නැත්න එකත් පසෙ හිඳගත්ත එකත් පසකහුන් ආන ආශ්මත් අනධතිරනෝ මෙන්න මේ වි බදුරජාණ වහන්සිට කිව්ව කොමද වහන්ස මේ පටිච්ච සමපපාදය කොතරම් ගැමුරුද කොතරම් ගැමුරු පෙනුම් ඇත්තේ දයනු ආශ්චර්යය අත්භූතය කැන පටිචන උපාද කොච්චරක් ගැම්රෝද ච්චර ගැඹුරු වගේ පෙනීමකුත් තියෙනවාද ඒක හරි මශ්චර්යක් අත්භූධයක් එතිකුද වුවත් ඒ වනාට මට ඒ ප්‍රකට වුවක් මෙන් ඉතා ප්‍රකට වූුවක් මෙන් වැටහෙ කලා කිව. ගෙන ආනන් දහමුදුරට මේ පටිචෂ උපාද ර්මය ගැඹුරු ක් ගැමරු ඉදිහරත් පයෙනවායි කාශ්චර්රය අබ්බූතයි නමුත් එහෙම වුණත් ආනත්්‍ය ස්වාමීන් වවාසටඒ හොඳට ප්‍රකටවෙලා වැටහෙනවා කියලා උන්වහන්සේ කිව්ව එතකල බුදුරජාණන් වන්සේ කියනවා ආනන්දේ එසේ නොකිය ආනන්ද එසේ නොකිය ආනන්දේ මේ පටිච්ච සමමුපාදය ධර්මය පටිච්ච සමුප්පාදය ගැඹුරුද වේ ගැබුරු පෙනුම් ඇැත්තේද වේ ආනන්දේ මේ ධර්ම අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේද නොකිරීමෙන් මෙසේ මේ සත්තු ප්‍රචාව හූ කැටියක්ම නවුලූවා හරියටත්නකං මේ නූර් බෝඩයක් වගේ. කැඳලූ පෙහෙර වූ මෙෙන් ගැට ගැස්නම් එක ගැට ගැහිලගිහිල තියෙන. කිරිලි කසල්ක බඳව එකැන මෙත මෙතිද කියනවා මාහේවන් ආනන්ද අවච මාහේවං ආනන්ද අවචම කියන්න එපානන්ද කියලා ගම්බීරෝජායන් ආනන්ද මේ ගම්බීරමයි පටිච්චි සමපූධ ගම්බී වාසෝ ගම්බීරව තමයි මේක දේශනා කරලා තියෙන්නේ. ඒ අස්සා නන්ද දම්මස්ස අනඩුබෝධ අප පටි වේදා ඒවම් පචා තන්තා කොලක ජාතා හරියට මේක නුල් බෝලයක් වගේ ගුලා ගුන්්ඩික චාතා මේ ගැටගැහි ගිහිල්ලතින්න. ස මුංජ බ්බජ පූතා කියන්නේ හර බබු ස්ථන වගේ හැම පැත්තෙෙන්ම පටනෙවිලා ගිහිල්ල ති මේ ගුලා ගෝඩික චාතා කියන කොට කියනවා හරියට මේ කුරලු අපි කියන්නේ කුරලු. කුරලු ිත්‍රදාාන්න හදන නැස්ට එක ඒ වගේ එතනදි තර ඒවගේ පැටිලා ගීලතින් අපායන් දුග්ගති විනිපාතන් සංසාරන් නාතිවත්තති මෙන්න මේක අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සංසාරයේ මේ නොයකුත් දුගති වට අපායවලට දුගතිවට සත්වයා ප්‍රතිසන්දයේ ගන්නේම මේක නොදැනවත්කම නිසා කෙරයි ගැන නන්දවාමන් වහන්සටක පහසුී කළ දැන්නවට බදුරජාන්සයකෝ පහසුවී කළ හිතන් දෙපා අමවරුයි කියලා. ඉති ඒක නිසාැ අපි අතගහඩ යන්න බොහෝ භාරදූර කටයුත්තකට. එකඇ මේක අපි මතුපිටිං හරි පොඩ්ඩක් අතපත ගාල නැත්තම් අවබෝධ කරගඩ ගන්න උත්සාහයක් තමයි අපි මේ උත්සාහ කරන්න. ඉති ඒ අප ඇති බොහෝ අඩු පාඩු තියෙයි නමුත් ඒ ඉවස ඉවසන්න කියල මං ආයචචනායක් කරනවා. සලා අපි හිමිින් සීරුවේ එක පැහැදිලි කරගෙන ඉස්සරට යම්. එතකොට මේ පටිච්ච සමුපාද ධර්ම කියනකොට අපි දන්නවා ධර්ම දොළහක් ගැන තමයි මෙතන සඳහන් කරන්න. එක ඇ මුලින්මකිනෝ අවිච්චාපච්චා සංකාර. සංකාරපච්චා විඤ්ඥානං. විඤ්ඥානපච්චා නාම්රූපම්, නාමරූපපච්චා සලා ඇතන මහිතැමකිත් උඩ තිබුණ කියවක් හිතනවා ඇවලමහිත ගිහිල්ලා පනේ ටික දිගටම දීලත් ඇති සමහර විට මුණ කොට දුචාන්ත මහත්ම ඔබට මේ බලන්න මේක තුන්න්න එපත ආහ ර ස්ක්‍රීන් එක පේන අපිට නකවුටු මහත්මය පේ නෑ කියලා කිවවා නැවත සම්බන්ධවෙන්නවෙේ නේ ඕ ඒක තමයි මේ පේෙන් නැත්තං පවු එලියට ගිහිල්ලා නැවත සම්බන්ධවෙන්න එතකොට පෙනේ අප බලමු මෙතින් මෙතන පැදිලි කරලා තියෙන. අවිච්චාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥා නං. විඤ්ඥානපච්චා නාමරූපන්, නාමරූපපච්චා සලායතනම් සලායතන පච්ඡා පස්සෝ පස්ස පච්චා වේදනා වේදනාපච්චා තන්හා තන්හාපච්චා උපාදානම්. උපාධානපච්චා බහෝ භවපච්ඡා ජාති ජාතිපච්චා ජරාමරණම් සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසා සම්භවන්ති. ඒව මේ තස්ස කියේව ලස දුක්කක්හන්දස්ස සමුදයෝ හෝද. මේ තමයි පටිච්ච සමුපපාදය උද්දේශය කරගෙන එ ත දේශනා පාට. එතකට තමයි බොහෝම ගැමුරු අර්ථතියන දේශනාවේ කෙටි. එතොට අපි වැල උත්තේෙම මෙන්න මේකෙද කියන පටච් සමුපපාදී ඉතාමත්ම ගාම්බීර වෙච්ච මේ පටිච්ච සමමුපාදය පිළිබඳව, යම්කිසි අවබෝධයක් ඇතිකරගන්ඩ යම් කෙනෙ කැමතිය නම් ඒ මේ අංග පස් විදිහකට ඒ ගැන දැනගත යුතුයි කියලා. කොහොමද කියන්නේ පළවිනික තම දේශනාබේදයෙන් දැනගතය යුතුයි කල කියෙන. ඊළඟට අර්ථ වශයෙන් දැනගත යුතුයි. ඊළඟට එකඒක දෙවල්ගේ ලක්ෂණ හැටියට දැනගන්්ඩ ඕනේ ඊට පස්සේ ඒකවිද දිවිධ යම්යම් දේවල් එක විදිහකට විස්තර කරනවා ඒක තව දෙවිදිියකට විස්තර කරනවා අන්න ඒවගේ ඒක විධ ආදී වශයෙන් දැනගණ්ඩ කිය. ඉළඟ තමයි අංග පිරිසින්දීම් වශයෙන් එකන්නේ පිරිසිදනව කරකෙන් හාත් පසින් දැනගන්න. එහෙම හාත් පසින් දැනගත් හම තමයි මේක යම් කිසි තේරුමක් අපිට ගණ්ඩ පුළුවන් වෙන්නේ ඒක දැංකිවන්නේ පළවිනියට මේ දේශනා බේදීෙන් දැනගණඩ කියලා දේශනාබේදයෙන් ගත්තහමවි පටිච්ච සමුප්පාදය හතර ආකාරයකට වෙනවා කියලා කියනවා එක ඇරි මේ බුදුරජාණන් වහන්සේ අපි ගත්තොත් ඒ දේශනා කරපු ධර්මයේදී පටිච්ච සමුපාදය පැහැදිලි කනෝ නැතම් විස්තර කරන්නකොට ඒ සූත්‍ර දේශනාවල හතර ආකාරයකට පැහැදිලි කල්ලා තිය. ඒක හරියට මෙහෙම කියනවා හරි මේ යම්කිසි කෙනෙක් තමන්ගේ වැඩක් ගණ්ඩ අපිතු ගමක මනුස්සෙක් තමන්ට අවශ්‍ය වැඩක් කරගණ්ඩ කැලේට ගිහිල්ලා වැල්පටක් කපාගෙන නෝනකමත් තියෙනවා ඒ වැල්පට අවශ්‍ය මනුස්සයා කැලේට ගිහාම අන්න ඒ වැල්පට ගන්න විදිහට හොයාගන්න විදිහට මේ පුරුෂන් හතරදිෙනෙක් ඒ වැල්පට හොයා ගන්නන්නේ හතර විදිහකට අන්න ඒ වගේ මේී පටිච්ච සමපාද ධර්මය ඇත්තම් පටිච්චම් පාද දේශනාවන් වහන්සේ සිද්ධ කල්ලා තියනවා. ඒ කොහොමද පරවිනිකත මුලපටන් අගදක්වා. ඉර දෙවනක මැද පටන් අගදක්වා පවි මුලපටන් අගදක්වා ඉ මැද පටන් අගදක්වා ඊට පස්ස තුවෙෙන අගපටන් මුලදක්වා ඉට පසේ මැද පටන් මුලදක්වා. එකකන්නේ පිටිතරේ හතර ආකාරයකින් මේ පටිච්ච සවපාදය ධර්මයේ දේශනා කරව තියෙනවා කිය තමයි විතද සඳහන් කරන්න. එතකොට දැ අ වැල් පටගන්න ගිය මනුස්සයා මනුසය හතර දෙනෙ ගත්තාම ඒ එක මනුස්සේ ඒ වැලේ මුලම දකිනවා මෙන්න විතන වැලක් තියවා කියලා මුලින්ම එක දකින මුල පිහිට ලතියන හරම ඒ වැල දකිනෝ. එහෙම දැකලා එතනින්ම ඒ වැලසිදලා ඒ වැල අරගෙන ය ගිල්ල යම් කටයුත්තක තමන්ට අවශ්‍ය කටයුත්තකය දන්. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේදැ අපි ඉසල්ල කියපු අර අවිච්චාපච්චා සංකාරා, සංකාරපච්චා විඤඥානා කියන තැන්ට ගිහිල් අන්තිමට දුක්කක්හන්දස් සමුද ෝහෝතී කියන ඒ විදිට වැදෑරුවයටකොට මුල්ලේ ඳම් අගඩක්. අර වැලේ මුල අල්ල ගත්ත මනුසය මුළු වැලම ප්‍රෝජෙන්ට ගත්ත වගේ. ඉඟට කියනවා දෙවනිට කියන කම්ම වට්ට විපාකවට්ට කිලේසවටට යන්ගේ මූලකාරණය වන බැවින්ද අවිද්‍යාතමෝ පටිච්ච සඟපපාධයාගේ මූලකාරණයයි කියන ලද දැම් මේ කම්ම වට්ට විපාක වටට කිලේස වට්ට කිය කියර කොට කම්ම වට්ට කිය කියන්නේ දැ අපි දැ සත්වයා කුසල කර්ම අකුසල කර්ම කියර කරනවානේ ඒ තමයි කම්ම වටටේ අකුසල චේතනා කුසල චේතනා එන්නේතකොට කර්ම වට්ටයට ඒ කර්මය කරපු නිසා ඒකට අදාළ වන විපාගත් ලැබෙන. මොනද ලැබෙන විපාක චක්්කු විඤ්ාන සෝත විඤ්ාය අපි මුලින්ම ගත්තාම ප්‍රතිසන්ධි විඤ්ඥානයේ ලැබෙන. හරි එම නැත්තම් අපි ගත්තොත් එම විපාක විඤ්ඥාන ආදියය ලැබෙන විපාක විඥාන ලබෙනවා කියන එකත් එක්කම චෛතසික ධර්මත් එකතු ඒ නාම ධර්මටිකත් ලැබෙන. එට කිලේස වට්ට කියනකොට කිලේස වට්ට කියනට අපි දන්නවා අපේ තියනවා නොියකුත් කෙලෙස් එක කියන්නේ. අප්‍රහීන වෙච්ච කෙලෙස් තියනවා ඒක තමයි මේ සංසාරය යන්ඩ තල්ලුවන්නේ තල්ලුවක් දෙන්න මේ අප්‍රහීන කෙලෙස් ති න හෙදා ඒක රහතන් වහන්සේ කියන අරහත් මාර්ග සිතේදී සියල්ලුම කෙස් කැනිිතුරු වෙලා තිබනේ අපි ධර්ම සෝවාන් මාර්ග සිතෙන් යම්යම් කෙලෙස් ධර්ම කොටසක් අයින් වෙනවා ඊට පස්ස සකදාගාමී මාර්ගයෙන් තුනී වෙනවා අනාගාමී මාර්ගයෙන් තවත් කෙෙස්ටික් ප්‍රහණය වෙනවා අරහත් මාර්ගෙන් ඉතුරු සියලුම කලෙ ප්‍රහණය වෙනවා. එතකොට ඒ සියලු කෙලෙස් ප්‍රහාණය කරනතා මේ කෙලෙස වට්ටය කියනක තියන්. එකන්නේ අපි ගත්තොත් එම අනුෂේ මට්ටමෙන් හරි ආශ්‍රවෝ මට්ටමෙන් අනුසේ මට්ටමෙන් ගත් හම කෙලෙස් තියනවා. එතකොට ඒ කෙලෙස් බලපාලා කර්ම කෙරන දිගටම ඒ කෙලේසවට ඉදිරියේදී ප්‍රතිසන්ධී ඇති කරන්න සුදුසු පරිදි මේ චේතනා ක්‍රියාත්මක වෙනවා අන්න ඒ සියල්ලටම මේ කම්මවට්ට විපාක වටට කිලේසවට්ට කියන දේවල්ලට මූල කාරණය වෙනහින්දා අවිද්‍යාව කියන එක මේ පටිච්ච සමපාදය මූලකාරණය කියලා සරක රි එතට වැලේ මුලදුටු කල්දී එතැන පටන් වැල කපා ගන්නක්න වැලේ මූල දැකලා එතනින් වැලප කපා ගන්න වගේ පටිච්ච සමප්පාදයක්ගේ මුල දැකලා එතැන් පට පටිච්ච සමුප්පාද දේශනාවයයි උපමා සසන්ධනය නොකළ යුතුවයි කිය කියන හැබැයි මෙතැදි මෙිහිමගත් තියෙන. ද අපි කිවදැන් අවිද්‍යාව තමයි මූලකාරණය හැටිු දේශනා කරලා තිීරණ මේ පටිච්ච සමුපාද දේශනාවෙන්. එහෙම වනාට... මෙටන්දි කියන්නේ අවිද්‍යාව කියන එකම නෙවෙයි පටන් ගැන්ම. අවිද්‍යාව කියදින් අපිට මේ සංසාරය හෝ ඒ පුද්ගලයාගේ ජීවත්වීම සන්තතිය අවිද්‍යාව නිසා පටන් ගත්තා කියලා කියන්න බෑ ඒකට උදාහරණයක් තියනවා දැම් බලන්ද මෙතන්දි මේ අවිද්‍යා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. හරි ඒ අවිච්චා සූත්‍රයේදී එන්න මෙහෙම කියන බලන්ද පුරිමාභික්කවේ කෝටි නර් පඥ්ඥාය අවිද්‍යාය ඉතෝ පු් අවිද්‍යාන අහස් බතිඳද කියන මෙම මහණෙන මෙයින් පෙර අවිද්‍යාව නොවීය එයින් පසු පහළ වීය කියලා මේ මුල කෙලවරක් පනුවන්ඩ බැහැමේ අවිද්‍යාවට. හරි මේ අවිද්‍ය සතුතතිය අංගුත්තරණික තින අවිද්‍යා සූත්‍රය තියනවා. මීට පෙරාවිද්‍යාවති වුණයන්න අහවල් දවස නැත්තං අහවල් තැනද අහවල් දවස තමයි අද්‍ය පුද්ගලෙකුට ඇති වුණයි කියලා හෙම පනවන්න පුළුවන්කමක් නෑ හැබ එහෙම පැනෙවවේ නැතිඋනාමට මෙතන්දි කියන නමුත් අ්‍ය ඉද පත්තියෙන්ම පැනවේ එක කියන්නේ මෙතිදි කියන මේ ඉදක් පච්චයා අවිද්‍යාති න්න අවිද්‍යාවටත් හේතු කාරණාතියෙන ඉදර මෙතැඳ කියන මහනිනි මම අවිද්‍යාව සප්‍රත්්‍යකොට කියම නිෂ්ප්‍රත්්‍යයකොට නොකියම ඒන අවිද්‍යාව කියන එකත් හටගන්ඩ තවත් තත්ව ධර්ම එකතු වෙලා තමයි අවිද්‍යාව හට ගන්නේ ඒ නිසා කිසිම ගෙනකුට කියන්න බෑ මුලින් ඇති වුණේ අ්‍ය අවිද්‍යා නිසා අවිද්‍යාව නිසයි මේ සංස්කාර ඇතිවන්න සංස්කකාර නිසාසයි විඤ්්‍යාන ඇතිවවෙන්න කියලා කෙනෙකොට කියන්න පුළුවන්කමක් නෑමේ අවිද්‍යාව තමයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අවිද්‍යාවයි කියලා එතැනට සම්පූර්ණම භාරයෙන්න්න පුළුවන්කමක් නෑ ඒකට හේතුව තමයි අවිද්‍යාවට නිකං හැදෙන්නෑ ඒත් ප්‍රත්‍යය ඇතුවයි සකස්වෙන් ප්‍රත්්‍යය නිසා සකස්වෙන්. එමුණ අවිද්‍යාවට කලින් අවිද්‍යාව සකස්්‍රයට ප්‍රත්තිකොරසක් ඇතිවෙන්ඩුව. ඒක නිසා මෙතැන්ද අපි නැවත වරක් ගියොත් එහෙමවෙතන්ට මෙතනග නේ දේශනාව පෙන්වුවේ මූලකාරණය හයටට අවින්දාව හැබැයි එහෙම කිව්වට කියන්න එපා කියනවා මේ පටිච්ච සමපපාද මුල දුටු කල්ලිය තැන් පටම් පටිච්ච සනවපා දේශනාවේ කියලා උපමාසංසන්ධනය කළ යුතු නැහැයි කියලා කිය නොකොළ යුතුයි කිය ම හිතන එක පැහදිී ඇති කියලා. ඉට පස්ස කියන මේ වේනය ජනයා වෙන ජනයා කියලා කියන්නේ මාර්ග පල ලැබීමට සුදුසු ජනයක් තම අපි වේෙනය ජනයා කියලා කියන්න. මේ වේෙනය ජනයන්ගේ අදහස් වශයෙන් හෝ අවබෝධ කරවයුතු නිසා. හරි දැ වෙනයේ ජනතාවට මේදී අවබෝධ කරවන්න ඕන නිසා මේ වැලේ මුල මැද අග දැක්ම වගේ පටිච්ච සමපාදයේ මුල මැද අග කියන එක සාමාන්‍යෙන් මේක පෙන්නපු දෙයක් කියලා කියන්න එහෙම වනාට මුල්ල මැද අග පෙන්නවට මේ එක තැනකින් පටන්ගන්නවාගේලහිතන්න බෑ මේක එකට්ටම බැඳිලා තියෙන අර කිවන මේ හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ කියලා අන්න ඒ වගේ තරක් මේකඉතිං හිමීට 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 ලිහාගෙන යායුතු තැනම් ඉට කියනවා දැන් අර වැල් පට ගන්න ආපු පුරුෂයංගින් එක්කනෙක් හරි වැලෙහි මැද කලින් දකිනවා. වැල මැද කොටස මුරින් දකලා ඒ මැදිින් කපලා ඊට උඩින් තියන කොට සරගෙන තමන් කැමති කටයුත්තක යොදධම වගේම වේදනාව කියන එකට අධශයෙන් කැමති වෙන අහෝ සුකන් හෝ සුකන් කියල වශයෙන් කියන පුද්ගලයා ඒගේ බලවත් තෘෂ්නාවේ මමය මාගේ කියන පුද්ගලයා තෘෂ්නාවේ පිහිටි පුද්ගලයා ඒයටත් වඩා බලවත් වූ උපාධරන නම්මු ෘෂ්ණාව ඇතිකරගන්න එතකොට වේදනාවන්හි යම් බලවත් ෘෂ්නාවක් උපදිනවනං ඒක උපාධානය වන දැම් මේ කතා කරන්න බලන්න දැ මෙතන වේදනාව කියන තැනින් පටන්ගෙන පටිච් සවපාදය හමත් ගලපගන්නඩ පුළුවන් කියෙනෙක තමයි මේ කියනට අ වැල්පට මැදින් දැකලා වැල මැදින් දකළලා එතනින් ඒවැලෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා වගේ කවුරුහරමි වේදනාව කියන එක දකිනවන. මේ වේදනාව ත්‍රෂ්ණාවට මුල් වෙනවා ත්‍රෂ්ණාව උපාධානයට මුල් වෙනවා කියලා උපාධානයේ භවයට මුල් වවා භව ප්‍රත්ති වෙනවා භව ප්‍රත්තිෙන් ජාතිය වෙනවා කියලා අන්න ඒ ආකාරයමුත් මේක දේශනා කල්ලා තියෙන ඒ කාටද කරන්න මේ වේදනාව බොහොම අගේ කරන පුද්ගලීන්ට මේ ධර්මා අවබෝධය ලබා ගැනීම සඳහා ඊළඟට අනිත් පුද්ගරයා අර් පුරුෂයන්ගේ හතරදිරගේ අනිත් පුද්ගලයා වැලි අගකොටස පළමුව දකින දැකලා අග පටන් මුල දක්වාම වැල තමන්ට ප්‍රයෝජනය ගණ්ඩ ගලවල ගන්න අන්න ඒ වගේ පටිච්ච සමපපාදී අගකොනහි දලා මුලකොනට බුදුරජාණන් වහන්සේ දේශනා කලා තිනක් කොහොමද කියන්නේ ජරාමරණය වෙන්නේ මොක ප්‍රත්තියක් කරගරද ජාති ප්‍රත්තිෙන් ජාති ප්‍රත්තියන් ජරාමරණය වෙනවා. භව ප්‍රත්තිය ජාති වෙනවා උපාධාන ප්‍රත්තියම් භවය වෙන කියලා ඔන්නඔ වගේ අගසිට මුල දක්වත් පටිච්ච සම්පාධ ධර්මය බදුරජණන් වන්සේ දේශනා කළලා තිෙන ඒ වගේම අනිත් පුරුෂ වැලි මැද ඉඳලා වැලි මැද ඉස්සල්ල දැක වැලහි මැද ඉඳල මුලදක්වා කඩාගෙනය නොහනන් කෙනෙක් ඒ විදිහට බුදුරජාණන් වන්සේමික දේශනා කළ තියෙනවා. මේ සතර ආහාරයෝ එහෙන ඒකයන්නේ කබලින්කාරආහාරය පස්ස ආහාරය මනෝසයන් චේතන ආහාරය විඤ්ඥාණ ආහාරයේ කියන ඒ කොටස්. තෘෂ්ණාව නිදාගෙන කොට තියෙනවා කළ දැ තෘෂ්ණාවෙන් පටන්ගන්න. තෘෂ්ණාවෙන් පටන්ගෙන ඊට පස්සෙ කොහොමද තෘෂ්ණාව එපතින්නේ. තෘෂ්ණාව වේදනාව නිධාන කොට තියෙනවා. හරි අපි ආහාර සූත්‍රය ගතරම ආහාර සූත්‍රේදී කියනවා මේ කබලිංකාර පස් ආහාර මනෝ සංචේතනාහාර විඤ්ඥානාහාර කියනේ ආහාර හතර සතර ආහාරය තෘෂ්ණාව නිධාන කොට තියෙනවා කිය. ්‍රෘෂ්ණාව නිසා තමයි කෘෂ්නා ප්‍රත්තියන් තම ටික ලැබෙන්න්නේකිය. ඊට පාසේ. තෘෂ්නාාවෙන් ආපස්ස ටැවිල්ල බරවා තෘෂ්ණාව කොමද ඇතිවෙන්නේ. තෘෂ්ණාව ඇතිවෙන්නේ වේදනාවනිධනකොට. ඔන්න ඔය විදිහට නැවතවරක් ආපස්සට මැදයිඳලා මුලට මේක දක්වල තියවා. ඉති ඒක් නිසා බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනා ශෛල්ලි ගත්තා හමන් ඒ ඒ අර වේෙනෙය පුද්ගලයන්ට දහම්ම තේරුම්ගන්න. ුව විදිහට මේක විිවිත ක්‍රමවලට උන්වහන්සේ දේශනා කරලා තියෙන තමයි මෙතන සඳහන් වෙන්න ට ද මුල පටන් අග දක්වා කියපු දේශනාව එකයන්නේ අවිද්‍යාව ඉදලා දුක්කක් කන්දස් සමුදියෝහෝතය කිය ජාති ජරා මරණ ආදී වශයෙන් වෙච්චේඒ දක්වාම් කියපු ටික ්‍රපි කියන එක අනුලෝම දේශනාව එක ඉදිරියට ගලාගෙන යන එඇ ඉදිෙන් ඉදිරියට යන දේශනාව තම අනුලෝම දේශනාව එතකොට මෙතන් දිග නම සංස්කාර ධර්මයන්ගේ ක්‍රවෘතියට උපකාර වෙන්නේ අවිද්‍යා අන්න ඒ විදිහට අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤ්ඥානආදී වශෙන් ප්‍රශේෂෙන් අතිශයෙන් මුලාවෙච්ච වෙනයේ ජනයා නුවනසිම් ඒ දිහා බල්ලා ුදුජාණන් වහන්සේ තම තමන්ගේ පලානු රූපූ කරුණුවලින් වටට දුක්කයාගේ පැවැත්ම මනාකොට දැක්වීම පිණිස එකක්කනාගේ තේරුම් ගැනීම මේ ශක්ති බුදුරජාන්යට පුළුවන් පරිචිත විායෙන් බලන්න කොච්චර ඉද්‍රිය පරව පරි අතිඥානයෙන් බලන්න පුුවන් කොච්චරක් ඉන්ද්‍රීිය වැඩි අදකිය ඒ අනුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනාව කොයි ආකාරයෙන්ද කරන්න කිය එක ඒඒ පුද්ගලයන්ට අවබෝධ වෙන විදිහට දේශනා කරලා තියෙන එට එතැදි කියනව අවිද්‍යාවෙන් පටන් ගැන මේ කොහොමද මේ වට්ට දුක්කය ඇතිවෙන්නේ කියල ඒ වගේම අග පට මුලදක්වා වදාල දේශනාවට අපි කියනව පටි ලෝම දේශනාවට එකන්නේ ජරාමරණය සිද්දුි වෙන්නේ ජාතිය හේතු කරගෙන ජාතිය සිදවෙන්නේ භවය හේතුකරගෙන අඒ වගේ අනි පැත්තට ආපු දේශනාවට අපි කියන පටිලෝම දේශනාව කියලා එකට මෙහම මෙතදි කියනවා මෙන්න මේ සත්ව ලෝකය ඒ කාන්තේම දුකයි හ එතකොට පිලිසින්ද ගන්නා පිලිසිද ගනී හෙවත් උපදින්න උපද. දැ මෙම මිනිස්සු හිතරම් කොහොද පිලිසිඳ ගන්නක්න කොමත් පිසින්ඳ ගන්නවා උපදින එක්නොහමත් ප දෙනවා මැරණැ කෙන කොහොමත් මේේ යනවා. දුකට පැමිණි සත්්‍යයා එහෙම හිතන මිනිස්සු ඉන්න තැනක බුදුරජාණන් වන්සේ බොහෝම කරුණාව නුවනැසින් දැකලා හරි ජරාමරණය මුල්කොට ඇති ඒ වටට දුක්කය තමා විසින් අවබෝධ කලාව කනු මොනුවට දැක්කීම පිණිස පවත්වන ලදීක එකන මිනිස්සු නොයෙකු දෘෂ්ටිවල ඉන්නවනේ දැන් කර්ම පල විශ්වාස කරන්න නැති කෙනෙක් අකිරියනවේ එක අහේතුක අප්‍රත්්‍යය කෙනෙක්කුට ඉප දෙන්න කලින්කරපු කර්මයක සම්බන්ධයක් තියනවාද නැද කියලා දන්නත් නෑ එම තියනවා කියලා පිළිගන්න නැති කට්ටීම එ දෙම පියෝ දෙක් කතුුණ නිසාල් දර්ුවක් උපදිනාව කියලා හිතන කට්ටි සනිකරම බෞතික හෙමත් නැත්තං බෞතික ප්‍රතිඵලයක් හැටියට එහෙම ඉතන කට්ටි න්න එතකොට ඒ අයටත් මේ කරුණු සියල්ලම ර කරලදන්න තමයි බුදුරජාණන්සේ මේ ආකාරෙන් දේශනා කල්ලා තියෙන් එනට කියනවා මැදපට මුල දක්වා දේශනාව එක මැද ඉදලා මුල දක්වාගැන මැද ඉඳලා අවිද්‍යාව දක්වා ඒක විපාක වට්ටේ වශයෙන් සංශිප්ත වූ අනාගතහාරයන්ගේ නොහොත් කම්ම වට්ටේ වශයෙන් සංශිප්ත වූ පත්යුත් පන්හාරයන්ගේ කරුණු පිසිඳ දැවීම අනෝ යාමෙන් අතීත දයතා ගෙනහැර දක්වන්න නැවත අතීතාදවය පටන් හේතු පලධර්මයන්ගේ පිළිවෙල මොනමට දැක්වීම පිරිිස පවත්වන ලදක දැන් මේකෙදී මෙහෙම දෙත් තියෙන් දැන් පටිච්ච සෞපාදී ඉගෙනගන්න කොට අපි හේතු පල දහම කියර සාමාන්‍යයෙන් අපි පොදුවේ කතා කරාට මේක තියවා සන්දිී සන්දිි තියෙන ඒ කියන්නේ පෙරජීවිතයට අයිති කොටස් ටිකක් අපිට මතුකර ගන්න පුළුව ුදුරජණන්ේ දේශනා කරති නේවිදියට ඒ පෙරජීවිතයේ තිබිච්ච යම්යම් කරුණුකාරණ ප්‍රත්්‍ය වෙලා දැන් ලැබෙන ජීවිතය යම් යම් දේවල් ප හටගන්නවා පවති ඒ වගේම දැන් ඇති යම් යම් දැන් දැනට මේ ජීවිතයේදී තියෙන යම් යම් දේවා එකන්නේ වේදනා වෙන්න පුළුවන් තන්හාදී වශයෙන් වෙච්චත දේවල් ඒව ප්‍රත්ති වෙලා අනාගතියේ ප්‍රතිඵඩ ගැෙනත් දෙෙන්ට සුදුසවාආකාරය කරුණු සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේකර අතීත කොටසක්තියනු වර්තමාන කොටසක් තියෙනවා අනාගත කොටසක්තිය අන්නේ වගේ සන්දී සහිත්‍යව තමයි අපිට මේ පටිච්ච සමුපාල දේශනාව ඉගෙන ගන්න අවශ්‍යවෙෙන ගැ ඒ විදිහට ගෙන ගත්තහම තමයි එක පරිපූර්ණ විදිහට අපිට තේරුම් ගන්න උත්සාහයක් ගන්න පුළුවන්වෙන්න. ඉන්නට කියන. මැද පටන් අවසානයේ දක්වා දේශනා කරනකොට මේ පච්චුපපන්න බවේ යෙදෙන ධර්මතා කොයියාකාරයෙන්ද අනාගත භවයට ප්‍රත්තිවෙන්නේ කියන එක මැදෙඉම් අවසාන දක්වා ඉගෙන ගන්න කොට ඉගෙනගන්න පුළන්නේ උදහරණ එකටට වේදනා ප්‍රත්තියෙන් තන්හාාව ඇති වෙනවා තන්හාව නිසා උපාධනය උපාධානය නිසා භව සකස් වෙනවා ඉසසි බාපච්චා ජාති යන්න ජාති ජරාමරණ කකිනිසිි එතකොට ඊළඟටට මතු හටගන්න දන්න. අන්න ඒ වගේ මේක ඒ කාල අනුව බෙදලා හොයල පලන්න පුළුවන් මේ මැදෙ නම් මුලට යන ඒවයි මැද නම් අගට යන ටිකයි එහෙම් බරණකොට අපිට ඒවගේ ගැලපීම් ගොඩක් කරගන්න හැකිාවක් තියන මේ පටිච්චි සවප්පාද ධර්මයන්ගේ. ඒන්නට කියනවා මේ දැන් සම්හාර පිරිස්සින්නවා මේ සත්ව ලෝකයේ පටන් ගැනීමට කිසිම හේතුවක් එහෙම දකින නැතිකට්ේ එක න අපි ගත්තුොත්තයෙන් බොහෝ භෞතික වාදී ගත්තවොත්හ ඒගොල්ලන්ට හොත්තම විශ්වාසයක් නෑ මේේ කර්ම පල සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නෑ. ඉති බුදුජණ වහන්සේ මෙතෙන්ද මෙතන විස්තර කරන මේ පටිච්ච සම්පාධ දේශනාවේ අවිද්‍යාව ඉස්සල්ලාම දැක්වේ පළමුුවෙන්ම දැක්ව වේ හේතුවෙන් තොරව ස දේවාල් සිද්ධ වෙනවා කියලා යම්කිසි මත තියෙන කොටසක්කයනවා. හරි අන්න එහෙම අයට මෙන්න මේක කියන්න නෙවෙේ කියර කියන්නේ. පෘ මෙකද කියන්නේ. හේතුවෙන් තොරවවේයයි ලබ්දි ඇත්තා වූ ප්‍රකෘතිවාදීන්ගේ ප්‍රකෘතිය මෙන් කරුණක් නැතුව හේතු රහිතව. සත්්‍ය ලෝකයාගේ පටන්ගත් මූල හේතුව දැක්වීම සඳහා නොවන බවකිවයුතුය. හරි එක කියන්නේ? පටිච්ච සම්පාති දේශනාවේ අවිද්‍යාව කියනෙක ඉස්සල්ලාම දක්වල තියෙන්නේ හේතුවන් තොරව දේවල් සිද්ධ වෙනවා කියලා යම්කිසි දෘෂ්ටිගත්ත කට්ටයක් ඉන්නවන හරි ඒක ඒ අයට ඒ අයගේ ප්‍රකෘතියමෙන් කරුණක් නැතුව හේතු රහිතව සත්තු ලෝකයේ පටන්ගත් ූල හේතුව දැක්කම් සඳන්නවෙේ කියලක එකැන මේ මේක නිසා මෙහෙම වෙන කියලා මූල හේතුව දැක්වීම සඳහා නෙවෙයි මේ කියලා තින්න. හරි අපි කලින් කිව්වා වගේ අවිද්‍යාව කියන්නේ මූල හේතුව නෙවෙේ. අවිද්‍යාව කියන්නේ මූල හේතුව නොවෙ ඒට ඒ ඇයිහෙම කියන්නේ අවිද්‍යාව කියන එකට ප්‍රත්ති තියෙන නිසා දැම්බලට ඊළඟට කියන මේ ආශ්‍රවයන්ගේ හට ගැනීම් හේතුවෙන් අවිද්‍යාවගේ හට ගැනීම වේ කියල දක්වල තිය. ආශ්‍රවයන් නිසා අවිද්‍යාව හට ගන්න. අපි කලින්කිව නීවරණ නිසා අවිද්‍යාව හට ගන්න. ඒ නිසා මේක පූර්ව කෙලවරක් හැටියට නෙවේ මේ අවිද්‍යාව පෙන්ඩ ලතියන්නේ කර නැවතවරක් මෙතැන්දි බිස්සර කරලා තියෙන. දැන් මෙතැදි කියන දෙයක් තමයි සුගති දුගති ආත්මභාව දෙක ගත්තත්. ඒ ආත්මභාවයන් වවලට පමණුවන කුසල්ල අකුසල කර්මය. හරි? සුගතියට පමණුවන්නේ කුසල කර්මයක් නිසා අපි දන්නනි කර්ම පල විශ්වාස කරන අපි එම තමයි අප ඒක තේරුම් ගන්න කුසල කර්මයක් නිසා කුසල කර්මයක් බලපානවා සුගතිය කට පමණුවන් ඇත්තම් ප්‍රතිසන්ධයක් ගත් ඒවගේ ගත්තොත්තඒම අකුසල කර්ම ප්‍රත්ති වෙනවා ඇත බලපානවා දුගතියක ප්‍රතිසන්ධයක් ගන්න එතකොට මෙන්න මේ කර්ම කරනකොට මේ කුසල කර්ම අකුසල කර්ම කන්නකොට මේ අවිද්‍යතෘෂ්ණ කියන මේ ධර්මයෝන් දෙන්නම්. විශේෂි හේතුවක් වෙන හින්දා අන්න ඒ ධර්මය මුල්කොට වදාලා කළ කියනවා අ දැන්තේරුන් ගන්න ඇයි අවිද්‍යාව කියන එක මේ පටිච්ච සමපාදේ මුලින්ම සඳහන් කරේ. පලිද හිත තියාගන්න උන්දේ මයි අවිද්‍යාව සඳහන් කළේ අවිද්‍යාව මූලිකම ධර්මය නොවෙයි මේ පටිච්ච සම්පපාදය නැත්තැන් මේ දුක්කක් අස සමුද ෝහෝති කියන එකේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්ඩ ජාති ජනා මරණ ඇතු සියණුම දුකලබන්ඩ මුල්හේතුව නෙවෙයි අවිද්‍යාව ඒ අප දැන් දැන් හරි එහෙම නම් ඇයි අවිද්‍යාව මුල් කරේ හරි? යි අවිද්‍යමුල් කිව්වේ ඒ තමයි සුගති දුගතිවලට පමුණුුවන්ඩ මූලික වශයෙන්ම ධර්මතා දෙකක් උපයෝගී වෙන නැත්තම් ප්‍රත්ති වෙන. ඒ තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවන්. අන්න ඒ අවිද්‍යාතෘෂ්ණ කියන ධර්ම දෙක නං මේ කුසල අකුසල කියන කර්මයන් නිසා නැවත නැවතත් සුගති දුගතිවලට යන්න හේතුවෙන්නේ, අන්න ඒ නිසා තමයි මේ අවිද්‍යාතෘෂ්නා දෙක මෙතැදි සඳහගල්ල අවිද්‍යාව මුලටම කියල තිය. හරි එදට අපි බලමු කොහොමද මේ අවිද්‍යාතුෘෂ්නා කියන දෙක මේ සුගති දුගති කියන ප්‍රතිසන්දිවලට බලපාරණිකය. නතකොට මෙතැඳි බාන්න ඕනේ දුගතියට පමුණුවන්නා වූ අකුසල කර්මයාගේ විශේෂි හේතුවක් හැටියට අවිද්‍යාව දත යුතුය බලන්න එක කියන්නේ දුගතියට පැමිණිවීමට විශේෂම හේතුවවෙන්න මොකක්ද අවිද්‍යාවයි හරි යම් කිසි විදිහකින් හරි අවිද්‍යාව නිසා මඩනාලද පෘතක්ජනය ැන අවිද්‍යාවෙන් බහිලගේ ප්‍රතක්ජනයා හරි දැන් මෙතනි මේ උදාහරණයක් දෙ ඔන්න ගව දෙනක් ඉන්නවා ඒ ගව දෙනක් බොහොම දාහයෙන් දැඩිදාහයකින් නැත රශ්නයකින් ගින්නකින් තැබෙන ගව දෙෙන හරි ඒ වගේඒ ගව දෙනට මුගුරු පහරත් වදින ගවුරු හරි මුගුරු පහරක ගහනවා කියන්න අන්න ඒක හේතුකට ගෙන දැන් කායක දුක්කවේදනා ලොකු විඩාවෙන් මැඩිච්ච නැත්තයි ලොකු විඩාවකින් ඉන්න ගව දෙනම් හරි මේ ගව දෙන බලන්න ඒ ගවදට දැන් උණුසුම තාපයෙන් බොහොම දුෂ්කරයි. ඒ වගේ තමන්ට දඩුමුගුර වලින් පහරදීමමුත් සිද්ධ කරන. බොහෝම දුක්කිත තත්ත්වයක ඉන්න මේ කෙනා දැ ගව දෙනට හිතන් ඒ ග තමන්ට වැඩක් වෙන්නෙත් නැති. තමන්ට සැනසීමක් ඇත්තේ ගෙන දෙන්නෙත් නැති උනුදිය බොන්්ඩ පටන් ගන්න ඇතරම දැ විඩාව විඩාවෙන් තැවෙන නැත්තන් දැවෙන කෙනෙක් ඇල්දිය නිහොයන් විඩා නිවාගන්න නමුත් ද මේ ගව දෙනට ගව දෙ උනු දයබීමට පටන් ගන්න එකයන්නේ තවත් දුකකට පත්වෙන කියෙන කෙනකන් හරි අන්න ඒ වගේ ක්ලේෂ අගනේ කෙලෙස් ගිනි නිසා සැනසීමක් නැතිව දුගතියහිලා හෙර නහින්දයි දුගතියට පත් කරනහිද තම ට අවැඩක්ම සිද්ධ වෙන නමුත් මිනිස්සු නොයේකුත් අකුසල කර්ම කරමින් දුගතියට පමණුවන දෙවල් කරන්න පටන්ගන්න ඒ අුස දුගතියට පමණුව අකුසල කර්ම කරන්න පටන්ග දැම්බලන මෙතන කියන මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා දැන්ටමත් ලොකු දුකක් නෙවිදින්නේ ඒ දුක විඳනවට අමතරව ඉදිරියටත් ලොකු දුහකට පමණුවන බොහෝ අකුසල් කරගන්න ඇයි ඒ අකුසල් කරගන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව නිසා තමයි ඒ ආකාරයෙන් අකුසල් කරගන්න එතකොට ඒ අනුව කියනවා දුගතියට පමණුවන්ඩ අවිද්‍යාව කියන එක මූලික වෙලා ඉදිරිපත් වෙලා උදව් කරනවා කියල. අ එඒක විශේෂ හේතුව වෙන්නේ දුගතියයට පමණුවන්න කර්මයාගේ විශේෂ හේතුව වෙන්නේ අවිද්‍යාව කියලා කියන ඒක පැහැදිවිද්ධ ප්‍රශ්නම නොහර තියෙනන් අද එහෙමන ඊළඟට බලන්ඩ ඔන්න දැන් අපි දැන් මේ කතා කරන්න මොකක්ද අවිද්‍ය ත්‍රෘෂ්ණ කියන ඒ ධර්ම දෙක තමයි සුගති දුගතිවරට ප්‍රතිසන්දි ගන්න එම සුගත දුගති යම් කිසි ආත්මභාවයක් ලබන්න උදව් වෙන්නේ කියලා කිව්වා ඒක මුත් දැන් අපි කතා කරේ අවිද්‍යාව කියන එක කොයි විදිහට බලපන්න එතට දැම් මෙතැදි පැහැදිි කරන විදිහ තමයි අවිද්‍යාව කියන එක විශේෂකාරණයක් හැටියට දුගතියට යන්ඩ උපකාර කරනවා කියන එක තමයි මූලික විශේෂ හේතුවක් වෙනවා කියන එක තමයි මෙතින්නේ කිව හයට හර බැටකන දා දැවිලී ඇතියේ එල දෙෙන උනුවතු රොබනවා වගේ මෙච්චර මේ අවිද්‍යාව නිසා ගොඩා දුක්කරදර ඇති වෙන මේ ජීවිතය තියාගෙනම තවත් අකුසලර් කර්ම කරමින් දුගතියට යන්න පාරහදාගන්න ඒ සිද්ධ වෙන්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා තමයි අපේ සරලම සාරාංශයේ ඒටිගේ අපි කතා කරට ඊළඟට කියනවා මේ සුගතියට පමණුවනිමුුණුවද කුසල කර්ම කුසල කර්මය නිසා තමයි සුගතියට යම් සත්වයක පමණුවන් එතකොට සුගතියට පමණුවන කුසල කර්මයට විශේෂ ේතුව මොකක්ද මෙතින් දිගෙනමී භවතෘෂ්ණාව තමයි සුගතියට පමණුවන්ද හේතුව වෙන්නේ විශේෂ හේතුව කියන්නේ දෙවතෙන්ද කිය නමේ මේ භවතෘෂ්ණාවෙන් මඩනාලද්ද පුතක්ෂනයා හරියට මේ අර කලින් කිව්ව බොහෝම දුක් ගෙහැට විදින එළ දෙෙන. හරියට මේ ඇල්දිය බීලා සැනසීම ඇතිකර ගෙන විඩා සංසිදනාව වගේ හරි එගේ ඇල්දබීමට පටන් ගන්න වගේ කෙලෙස් සංකඛ්‍යාත මේ සන්තාපෙන් අගනි සන්තාපෙන් තොරවනැහෙෙන් සැනසීම ඇත්ත වූ සුගතියට පැමිණවීමෙන් තමාගේ දුගතිය වූ විදුක්විඩා දුරලන්න වූ ද සත්තුඝාතිනයෙන් වැලකීම් මුල් කොට ඇති නොයෙක් ප්‍රභේද ඇත්ත වූ සුගතයට පමණුවන්නාව කුසල කර්ම කරන්නට පඩගනි. එහෙයින් භවත්‍රෂ්ණාව සුගතියට පමණුවන්නාවූ කුසල කර්මයට විශේෂ හේතුව වේ කියලා කියන. හරිටර දුක්විදින එලදෙන ඇදබීලා තමන්ගේ දාහය නිවාගන්න වගේ මේ දැන් අපිට අපි කලේෂ වටටෙන් බැට කන පුද්ගලේැන අවිද්‍යාවත්ැ භවය ලබවාගත්ත පුද්ගලයා මොකදද කරන්නේ මතු සැනසීම ගෙන දෙන හරි? මතු සුගතිවට යාමට නැතැන් සුගතතිය ප්‍රතිසන්දය ැබීමට බලපාන හොඳ කුසල කර්මරන්න ඇයිඒ කුසල කර්ම කරන්න එයා දන්නවා මෙන්න මේ විදියට කොරොත් මෙන්න මේ විී ප්‍රතිඵල තියෙනවා කියලා දැනගත් තහම නැතන් දැනගත්තත් නැතත් හොඳ දෙයක්කරොත් අනිවාරය ප්‍රතිඵලය තියෙනවා. නමුත් ඒ සැපයට කැමති පුද්ගලයා සැපේට කැමති පුද්ගලයා, ඒ සැපසහිත භවයකට කැමති පුද්ගලයා ඊට අදාළවෙච්ච ඊට අදාළවෙච්ච කුසල කර්ම කරන.ඒ කුසල කර්ම කරලා සුගතිවලට යන. එතකොට ඇයිඒ යන්නේ සැපේට ඇති තන්හාව නිසා. ඒ සැපවිඳින් ඇති තන්හාාව නිසා තමයි ඒ කුසල කර්ම කරලා යන්නේ. එහම නම් මෙතින බවතෘෂ්ණාව තමයි මූඩික වශයෙන්ම සුගතිවල උත්පත්තිය සඳහා, විශේෂ හේතුවක් වෙන්නේ කෙ සඳහන් කරන්න. ගතවට අපි දන්නවා අවිද්‍යාව තමයි දුගතියට යන්න බොහෝසයෙන් විශේෂ හේතුවක් වෙන්නේ තන්හාාව තමයි සුගතිවට යන්න ඇ සුගති ප්‍රතිසන්දියකට බොහෝසයයින් උපකාර වෙන්න කෙනෙ අපට එතරින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මෙත දිකෙනවා භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමපාද දේශනාව, ධර්මයක් මුල් කරගෙන දේශනා කල්ල තියෙනවා. ඒකොමද අවිද්‍යාවම කාරණය කොට ඇති සංස්කාරයවා හට ගන්නවා කිය. හරි සංස්කාරයම්ම කරන කොටගෙන විඤ්්‍යානය හටගන්නවා කිය ඒ ආකාරය දේශනා කරලා තියෙනවා. හැබැයි තවත් තැනක කියලා තියෙනවා උපාධානයන්ට අර්මිච්ච ත්‍රයිභූමික ධර්මයන්හි ආස්වාද කිරීම් වශයෙන් සුක සොම්න්නස් නැවත නැවත විඳිනුව කැමති ඔබසය කරන පුදගලයා හට තෘෂ්ණාව වැඩෙන කිය ඒ තෘෂ්ණාව නිසා උපාධානය හටගන්න ආද වශයෙන් දිලිලිත විදිහයට එක දේශනා කරලා තියෙන හරි දැම්බලන්න මේ මෙතන කියලා කියන්න බන්න අවිද්‍යාවම කාරණය කොටගෙන සංස්කාරයෝ හටගන්නවා කියලා කියන අවිද්‍යාව මුල් කරගෙන අ සංස්කාරය නත්තන් චේතනාව චේතනා පහරණ කුසල් ලකුසල්ලාදී චේතන පහල කර ගන්න දැන් මෙතනත් කියනවා මෙතනත් කියනවා මේ තවත්තැන කියනව උපාධානයන්ට අරමුණු වෙච්ච. හරි ත්‍රයිභූමික කියැන කාමභූමේ රූපභූමි අ රූපභූමිකෙන භූමිත් තුනේම දෙවල් ආස්වාධනය කිරීම ආස්වාද කිරීමලා ඒවට කැමතිවීම වශයෙන් ඒ වගේ සුකසුන්නස් නැවත නැවත විඳුණු කැමති විදිහට ්‍ර්ාව වඩනො ඒ තෘෂ්ණාව නිසා උපාධානය හටගන්නවක් ආදී වශයෙන් දිවිධ තැන්වල් විධ ආකාරයෙන් දේශනා කලා තියන්. එක ධර්මයක් මුල්කොට ගෙන දේශනා කරනවා. ඊට පස්සේ නැවතත් වෙනවෙන ධර්ම අරගෙන ත්‍රයිභූමික ධර්මයන් මරගෙන ඒක ආස්්වාදය කිරීම වශයෙන් හටගන්න සෘෂ්නාව ගෙන මෙැති දදි දේශනා කලා තිය. ඒ වගේම තවත් තැනක, අවිද්‍යාතෘෂ්ණ දෙකම මුල් කරගෙන දැන් මුලදිකිව්වේ මෙතනදී මේ අවිද්‍යාප්‍රත්තින් සංස්කාර ඇතියුණනා කළ මෙතනකි ලාගවනේ ඊට පස්ස මෙතනදි කිව්වා තන්හා ප්‍රත්තින් උපාධාන තියෙනව කෙන දැන් අවිද්‍යාවයි තන්හාවයි කියන දෙක තැන් දෙකක වෙනවෙනම පෙනලා තියෙනවා ඊට පස්සේ ඊළඟකි කියනවා තවත් තැනක අවිද්‍යාතෘෂ්ණ දෙකම මුල් කරගෙන ඇති පටිච්ෂන පාද දේශනාවක් දේශනා කල තියෙනවා එක කියන්නේ අවිද්‍යා නීවරණය ඇත්තා වූ නොහොත් අවිද්‍ය විසින් මවාකරන ලද්දාව තෘෂ්ණාව හා සමන්විත වූ බාලපුතක්ජනයා හට මේ පංචස්කන්දය ආයතන හාය මේ විදියට උපදිනවා කියලා කියන දැ අපිහල තියෙනවානේද අනමතක්ග සංයුත්තය කොහොමල කියන්නේ. අවි්්‍යා නීවරණනා තන්හා සංයෝජනානං සත්තානං සන්ධාවතන් සංසරිතන් චයව තුම් හාකංචකර බදුරජාණ දේශ වන්සේ දේශනා කරලා තියෙන ඒ කොමකක්ද කිවේ මේ අවිද්‍යාව කියන නීවරණයක් තන්හාව කියර සංයෝජනයක් නිසා මහනනින් ඔබත් මමත් මේ සංසාරයේ පුරාම දුවනවා කියලා මේ කියල කිව්ව ඒක නැතිකර ගන්නකං ඒ සංසාරය යන ගමන ගැන කිව ඇතවරේ ඒ දෙකම එකතු කරලා කිවපු තැනුත් තියෙන වෙනම අවිද්‍යාවෙන් පටන්ගෙන කීප තැනොත් තියෙනු තන්හාාවෙන් පටන්ගෙන කීපතනත් තියෙන අද්‍යාතන් දි එකතු කරල දේශනා කරපු තැනුත් තියෙන. එතකොට මෙතින්ද කියනවා පරසන්තානයහි නාමරූපයද මෙසේදූපන් අධ්‍යාත්මික බාහිරාතනය මේ විදි්‍යයටය උපන්නේ මෙසේ දවාරාලම්බන වශයෙන් උපන් අධ්‍යාත් බාහිරා අතරය නි ස්පර්චිය උපන ස්පර්ශයෙන් අරමුණු පාශ්න ලද්දව් බාලයා සුකදුකවේද නව න මෙැතිද කියන්නේ තව විදිගට මෙතන කියනවා ඒ තමයි පරසන්තානයේ පරසන්තාන කියළ ගැන තමන්ගේ සන්තානය නෙවෙයි තමන්ගේ බාහිර ඉන්න පුද් කලයන්ගේ නාමරූපයත් මේ විදිහමතා උපදින්නේ කොහමද අධ්‍යාත්මික බාහිර කියන්න ආයතන මේ විදිහට අ උපදින්නේ ඊට පස්සේ ද්වාර ආලම්බන කියල කියැන එක එක දවාර ඒවගේ ඒවට එන අරමුණු වශයෙන් ඒ ඇතිවනාම ස්පර්ශය ඇති වෙන ඒ ස්පර්ශය ඇතිවුනාම සුක දුක කියෙන වේදනාව හටගන්න එතකොට දුකේ දුකේ තෘෂ්ණාව මැඩගෙන පවත්නා අවිද්‍යාවගේ බලවත් භාවෙන් නිසා ඒ කාන්තෙන් අනන්නාත් අනර්ථදායක වූ, අත්තකිලමතාන යෝගයට අනු ිය මොහදම එක කියන්නේෙම. දැම්බලට මේ මේ විදිහට අධ්‍යන්තරායතන බාහිර යතනත් හටගන්නවා කියෙ එක දන්නවනක්. යැන් තමගි විදදිහටම පරසන්තාන වලත් මේ විදිහයට ඇති වෙනවා. මෙන්න මේ විදිහතමයි ආයතනය ක්‍රියාත්මක වෙන් ඒක නිසා ස්පර්ශය උපදිනවා. මෙහෙම ස්පර්ශය උපදිනකොට. මේ අරමුණුවලින් අරමුණු සැපයි කියලගන්න නැත්ත සැපදුක විඳෙන මේ අුණ අරමුණුවලින් ගැන සැප දුක විඳෙන පුතක්ජනයා මොකදද කරන්නේ මේ දුක කියන එකේ තෘෂ්ණාව මැඩගෙන පවතිනා අවිද්‍යාවගේ බලවත් බාව නිසා. ද මේ අවිද්‍යාවේ බලවත් තම නිසා. මේ දුක නැතිකරගණ්ඩ ඕනේ කියලා අත්ත කියලමතාන යෝගයටට යෙදෙන ෑ යායට තේරණමය දුක එනවයි කියලා එයා හිතනව මේක දුක කෙලවර කරගන්න පුනා දුක ඔක්කුවම විදල විඳල ඉවර කර ගත්තාම දුක නැති වෙනවායි කියලා ඒඒ ඒ හිතෙන්නම මේ අවිද්‍යාව නිසාම හිදනේ දුක ගැන හරියට නොදන්නාකම නිසාම තමයි විදිට හිතන්න අන්න ඒ විදිට හිතන එක්කනා මේ අර්ථයක් නැති අනර්ථ වෙච්ච අත්තකිල මතාන යෝගයට අනුව යෙදෙන ඒ දුක ගැන බලනක්න දුක ගැන බලනෙක්න ති සියලු දුක්ටික ඉවර කරන්න ඕන කෙලා දුක් විදලම ඉවර කරන්න ඕන ක කියලා අත්ත කියලමතානයෝ ගෙට යනවා. දැන් සුකය කියන එක මුලා වෙන පුද්ගර සුකේ කියනකින් අවිද්‍යාවෙන් වැහිල තියනම සුකේ කියන එකේ ඇත්තස්භාව වැැහනම ඒ සුකේට තෘෂ්ණාව ඇතිකන්න දෘෂ්ණාව ඇතිකරන්න හෙදා එයා අනාර්ය සුකයේ යද අනාර්ය සුකය කියරකන්ද ආර්ය සුකේ කියලා කියන්නේ ආර්යන් වහන්සේලක් හමද සුකට පත් වෙන්නේ එක්කු පල සමාපත්තිය දිහාන සමාපත්තියාදී කෙලෙසුන්ගෙන් අයිංවෙච්ච කෙලෙස්ේද නැති ඉතාමත්ම සෞ්‍ය මට්ට මේ සුකයක්න එතන යේ දෙන්නේ නමුදද අනාර්ය සුකේ කියලා කියන්නේ කාම බොහෝගී වශයෙන්ම න්ට සැපක් ලැබෙනවා කියලා අන්න ඒ ඒ දේවලනින් අනර්ථ විදිට ඒ සුකයේ යෙදන ඒකට හේතුමකදද සුකය කියන එක තියෙන නොදන්නාහමයි. අවිද්‍යාවෙන් මැඩගෙන තියෙනෙ ද අ විදිහයට වෙන. එතකොට. මේ විදියට නොේ විදිට පටිච්ච සමුප්පාද දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරලා තමයි. ික වශයෙන්ම සඳහන් කරති මේ ඇතර මේ පටිච්ච සමුපාද ධර්මයන්ට දීපු මූලික හැඳින්වීමත් තමයි දැන් අපි පළවිනිීට ගත්ති මොනව හැටටද අප මේ ඉගෙන ගත්ත අපි ඉ කර ගත්තා අපි කතා කරා හතර ආකාරයකට අප ඉගෙන ගන්නවා තිවනේද මේවා එතකොට ඒ හතර ආකාරය තමයි දේශනා බේදීෙන් අර්ථ වශයෙන් ලක්ෂණ වශයෙන් ඒක විදාදී වශයෙන් අංග පිරිසි පස්සා කාරයකින්නේ එකක දේශනා බේදයෙන් කිව්ූ කොටසතමයි දැන් අපි ගැනකත් එතැන්ද අපි සාරාංචක් නැවත වරක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ පටිච් සපපාද ධර්මය හතර විදිහකට දේශනා කලා තියෙනවා. මූල සිට අගදක්වා ඊට පස්සේ මැද සිට අගදක්වාට පස අගයිද අගේඉදල මුල දක්වා මැදයින්නම් මුල දක්වා කියලා හතරාකාරයකින් දෙශනා කළ තියෙන ඊටත් අමතරෝ අපි කතා කරා ඇයි මේ අවිද්‍යාව කියන එක මුල් කරලා කිවේ කිය එතොට ඒකදැවි තේරුම් ගත දෙත්තමයි අවිද්‍යාව කියන එක නෙවෙයි මුල්ම කාරණය මේ පටච සම්පාදය මුලින් දැක්වුවට අවිද්‍යාව ප්‍රත්‍ය සහිතවයි ඇතිවෙන්නේ ඒක නිසා අවිද්‍යාව ක නිසා මේ ඉතුරු සියරු දේ වෙනවා කියන එක කියන එක සාධාරණකමක් නෑ එමන අවිද්‍යාවත් ප්‍රත්තිය ඇතුව තීරහිද අපට එහෙම කියන්න බෑ හැබැයි අපිට දැන් අවිද්‍යාව ඇයි මූලට කිව්ව කියනෙ එකට උත්තරෙකුත් හම්බුණක් ඒ තමයි මේ සුගති දුගතිවර උපත්ති ගත්තාම් විශේෂය දුගතියට යන්න විශේෂය හේතුවක් වෙලා තියෙනවා මේ අවිද්‍යාව කියන ධර්ම. අවිද්‍යාව නිසා තමයි ඒ දු වහලා ඒ විදිහට විශේෂයෙන් අර ගවයාගේ උදාහරණය ගත්තාම මේලබිච්ච දුක්කු ස්කන්ධ පංචකයක් පරිහරණය කරමින්ම තවතවත් දුගතියට යන අකුසල කර්ම කරගණඩ මේ අවිද්‍යාව කියෙනක බොහෝ උපකාර කරනවා. ඒක නිසා තමයි අවිද්‍යාව කියනෙ මොඩට දා තිය. ඊළඟට අවිද්‍යාව වගේම ඊළඟට මේ පටිචසම පාද ධර්මයේ විශා විශේෂ තැනක් හම්බයන ධර්මයත් තමයි තෘෂ්ණාව කිය. අවිද්‍ය තෘෂ්ණ කියන දෙක සමාර්තන් වල අවිද්‍යාව මූලික කරලා දේශනා කරලා තින සමාර්ථන ත්‍රෘෂ්ණාව මූලි කරල දේශනා කරල ති ඒවගේම තව තැනක අවිද්‍යාතෘෂ්නා කියන දෙකම පොදුවේ අරගෙන දේශනා කරලා තින ඒක නිසයි සත්්‍ය මේ සංසාරය යන්නේ කියලා. එතකොට අපි තෘෂ්ණාව කියන එක ගත්තත් විශේෂයෙන්ම සුගතිගාමීවීම සඳහා ඒත් තෘෂ්ණාව කියනක බවතන් හා වශයෙන් උපකාර වෙලා මේ සසරේම පෙන්නුම් කලා තිනවා සසරය යනවා කියලා කියන්නම ජාති ජරාමරණ කියෙන දුක්රැසේ ඉපදීම කියන අපි දන්න ඉතින් ඔන්න ඔයාකාරයෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ යම්කිස්සි අපි අපි අදට මේ හැදිින්ව මහැටියට අපි අදතන නතර කරමු මේක මොනවහාරි අදහස්සෝ ප්‍රශ්න තියෙනව නම් අපිට කෙටියෙන් සාකච්ා කරන්න අවස්සාාව තියෙන්තරග අත්තකිලමත්තාන යෝගයටයි කාම් සුකල්ලිතාන යෝගයටකිවවි පස්සය නිසා වේදනා ඇතිවෙන කියරදා නැති නිසා දුක්කය මගහරින්නම අර අත්තකිලමතා නියයෝගයක් එහෙම යෙදවා කියලනීදේ ඒක තේරුමා අට පස්සේ නිසා ඇත්තිවෙන වේදනාව ඒ විදිර දකිින් ඇති නිසා පොඩක් හිතන ඔව අප තර බල පොත් පොඩ්ඩ කිය බලමු අවසායට කපුටි නේද ඕ එතන තිබුණ මට ඉතන විදිට ආයතනයන්ගෙන්වීස් පර්ශවීම නිසානි වේදනාව ඇත්තිවෙන් ඒක නොද කිය නිසා කියලාදේ තිබුණ ඒ ඒ තමයි එහිතන හේතු එත කියන්නේ මෙතන කියන්නේ බලන්නක මෙතන කියනවා මේ අවිද්‍යා නීවරණය ඇත්තා වූ නොහොත් අවිද්‍යාව විසින් මවාකරන ලද්ද වූ තෘෂ්ණාව හා සමන්විත වූ බාලපෘතජනයා හට මේ ස්කන්ධ පංචකය ආයතන ශට්කය මෙසේ උපට පරසන්තානයේ නාමරූපයෝද මෙසේ උපන අධ්‍යාත්ම බාහිරආයතනය මෙසේ උපන මෙසේ දවාරාළම්වන වශයෙන් උපන් අධ්‍යාත්ම බාහිර ආයතින නිසා ස්පර්ශය උපන් ස්පර්ශයෙන් අරමුණු පහසනා ලද්දාව බාලය සුකුදුක වේදනාව නැවත නැවත විඳී ඒක කරන්න මේකහිද තමයි දැන් මේ විදදිහට හටගත්තට ඒ ආයදන හටගන්න හේතුව නැතවට ප්‍රත්තිවෙන්න මොනාද කියලා කිසිම දැනීමක් නෑහැ එයාට අත්දැකීම වෙන්නේ එක්කෝ සැපවිඳීමක් නැත්තන්දුක විඳීම එතකොට මේ දුකවිඳන කෙනා බන්න ඇයි මේ දුක විඳින්නේ දුක කෙලවර කරන්න ඕන දුක විඳල ඉවර කරලා සැපය ලබන්නය උත්සාහර ඒක තමයි අත්ත කියලමතානයේ ෝගේ කියලා කියන්න එයාට නිර්වාණ ඇත්ත සැප කියලා කියන මේ දු සියලු දුකේ කෙලවරණ සියලු දුකේ කෙලවරයා විදලම ඉවර කරන්න උත්සාහගන්න ඒ අවිද්‍යාව නිසා ඊට පස්සේ අනිත් කෙනා සුකේ මුලාවෙච්ච කෙනා සුකේම ලබාගන්න උත්සා කරල අනර්ථදායක විදිහට දෙවල් කරනවා කියන එක තමයි දේශනා කරලා ති ඉති මෙතනාර ආයතන ඒ ස්පර්ශය ආයතන ගැන නොදන්නාකම නිසාම තමයි මේ විදිහයට එක ඒ දෙන්න කියලා ගන්න එක සාධාරණ හොක තම හේතු නොදන්න නිසා ජආ සෙරුවන් සල්යි හ මුල පටන් දක්වා පොට්උප හැදිරිි කරන්න ැද පටන් මුල දක්වා ොඩක් ප හැදිලි කරන්න මැද පටම් මුල දක්වා. මැද පටම් මුල දක්වා කියනකොට අපිට විශේෂයම සලකන් අපි කිව්වනේ ධර කාලවලට බෙදනවා කියල්. දැන් අප පෙලූත්තෙන් මැදබලවුත් වේදනාවට වේදනා මැද කියගන්න මෙේදනවා මැද කියලාගත්තොත් වේදනාව උපදින්නේ ස්පර්ශය නිසා ස්පර්ශය ඇතිවෙන්නේ ආයතන නිසා ආයතන හටාගන්නේ නාමරූප නිසා කියලගත්හම ඔන්න ඔය කොටස පරිදැන් මේ එදිනෙදා අපේ මේ ආයතන වලින් ලබන අදැකීම තමයි යො ටික අපිට ලැබන්නේ. එතකොට ඊට කලින් කොටස ගත්තත් ඒක ලැබෙන්නේ ආයතන ටික ලැබනි කොහොමද ඤ්ා පච්චා නරප නාමරූපටික ලබ විඤ්‍යා ප්‍රත්ති විඤ්‍යානය කළක ප්‍රතිසන්දිි විඥානය. එතකොට ඊට කලින් ප්‍රතිසන්ධ විඤ්ඥානය ඊට පස ප්‍රතිසන්ධි විඥානය ලබි කෝමද අර අවිද්‍යාව නිසා කරපු සංස්කාර හේතු කරග. එතකොට දැන් අපි දැ විශේෂයෙන්ම කෙනෙක් බලන්නකොට දැන් අත්දැකීම් අරගෙන පසුපස්සට යන කොට එයාට පේනවා මෙන්න කොම සිද්ධ වනේ කියරලා තැන් පුබ්බේ නිවාසානස්ස ඥානය වගේ දේවල් බානොකොට බලන්න බලන්න කොත ඉඳලද මෙතන ඉඳලා අතීතයට බලන්න. ඒ බලන්නකොට තමයි අපිටහ ඒ කෙනා දකින්න මෙන්න මේ විදිහට තමයි පසුපස්තර ගිලා රේරකාා ස්වාමන් වවාන්සගේ පොතය හොඳර පෙනවාඒ ඒ විස්තර කරලා පසු පසට ගිහිල්ල බලන්නකොට යට තේරන මෙන්න මේ මේ කරුණ නිසා තමයි මේදී සිද්ධ වුණේ කියලා අතීතයට යන්න පුොන මෙතිනිදල පසු පසට යන්න පුළුවන් අවිද්‍යාව දක්වාම මේ අවිද්‍යාව නිසා කරපු සංස්කාර කරපු ආකාරයයට පැහදිලි කරගන්න පුළුවන් කමත් තිේරු ඒ විදිහයට තමයි මේක දේශනාකරදිීමම හිතන සූත්‍ර දේශනාවට ඇතැම් සූත්‍ර දේශනාවල ඇති හොතට්ටම මේක විස්සර වෙන අපි තාම හම්බුුණ එනැහැයිවට උදාහරණ නමුත් ඉදිරියේදී සමාහරයට අපිටත් හම්බෙන්ඩත් තිර තියෙන් හොෙරත්ම ඔ මෙතන අවිද්‍යාව කියන්නීම මෝහන්දකාරයනෙ දේ මෝහන්දකාරයෙන ඇත්තරම අපි චතුරාත්ත්‍යය ධර්මය නොදැනීමම්මනය අද්‍යාව කියන්නේ බ එතැන් කිය කියනවන අත හේතු පහක්කින්න දැන් පල පංචකයල් ැබෝ කියලර ගාතාව තියන්නේෙ අතීතේ හේතුවෝ පංච ඉදානි පල පංචකං එදානි හේතුව පංචා අයිතින් පල පංචකං කියල කියනවනේ අකට අතීත හේතු කියන්නේ අවිද්‍යාවයි තන්නාවයි උපාදානයි සංකාරකම් ඔය අතීත හේතු පා නිසාත් තම අපිට මේ වර්තමානය පල පහක්කම්භ වුණේ එකන විඤ්ඥාඩ නාම් රූප සලාත්‍ර පස්ස වේදනම් ඒ නිසා අපි නැවත රැස් කරගන්නවා අවිද්‍යාතන්නා උපාධන සංකාර කට ඒ ඒ වාර්තමාන හේතු පහ නිසා නාගතයත් ලැබෙන පලපහ ඒ පල පහ තමයි අපි ලැබෙන්නේ විඤ්‍යාන නාමර ප සලා ඇතරන පස්සව වේදනා මේක මේ චත්්‍රයක් පවිදිරණයන්නේ ත මේ චත්්‍රයඒක තැනකිින්වේ බුදුජාණන් වන්ේ දෙේශන කල කොත ඉංහරි කඩාගන්න පුලුවන්ම් ඒක තමයි ඔබොත්තුමා කිවෝවගේර වවේදනා උමුලටාව කියලා එක මුල්ලන්නන්නේ වේදනා කටල කිරකට කඩාගන්න පුුවන්නේද ඒඒ තයි කියා ඒවිදි තමයි මේ පැහදිි කන්න විශේෂය අපි ස්රාර කතා කරන ඔය මේ සඳි සම්බන්ධයෙන් අපි ඉදිරිියට කතා කරන්න ඔබතු මේ මතක් කර පෙ හොඳ ඕ තෙරුවන් සන්නයි බහ හොදයි ොහොම ප විචරශ්‍රම මය ව ජ කියන්නේ මොකද පතජනයටද වන ජනයා කියලා කියන්නේ මාර්ග අ අදිගමය සඳහා භව්්‍ය පුද්ගලයගැ යම් කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන මාර්ග පල ලබාගන්න ශක්තියක් තියෙනව නම් අන්න ඒ උත්සාහ ධර්ම ශක්තිය තියනන්නවේ ඇතරනම් උත්සාහවත් වෙන පුද්ලයෝ තමයි වනයේ පුද්ගලි කල ඒගල භ්‍යභාවය කුත්තිනඒ වගේ උත්සාහකුත් කරන ඇකට ඒ ගොල හ රතුරා අවබෝධය පිණිස කැමැත්තෙන් සිටිනොටත් සටනේ කැමැත් ගොල උත්සාහයක්ැ කැමත්ත් තියෙන ඒවගේම මේ උත්සාහවත් ඉත්සාවත්වෙන කොටසක්කෝ නිවාර් දුරජාණන් වන්සේ පිරිස ගැන අනුකම්පාවතව මේ දේශනාව කලා තියෙන්නේ අනිවාරයම් අනිවාර්යම් අත්තරම ඉතිං ඒක තමයි පුද්ම කරුණාවකින් මේ දේශනාව කරලා තියන්නේ මිනිස්සුන්ට මේ සංසාරයෙන් ගොඩයන්නම තම හැබැයි ලේසිනෑ තේරුන්ගත් හැබැයි කියන්න විද්‍යායි සූත්‍රයට තේතු ගොඩාක් ගිහිල අන්තිපටුම කියන්නේ අවිද්‍යාවටත් හේතුව අසපපුරු ශාශ්‍රයායි කියලානෙ එක මුලින්ම කියන නීවර්ණ ධර්ම කියර න අට නීවර්ණ ධර්ම කියන නීවර්ණවට හේතුව අදි වශයෙන් කියාගෙන නවා නව. ඉහිල අන්තිමටවෙන්නේ අසපපුර සආාශ්‍රියයකය ඒවාගේ ද මේ කහගනඉන්න කොට මට හිටලි දැන් ඇත්තටම අපි මේේතා කල් ලගෙන කනිකු සතරහාරද එතකොට උපාධානද ආශ්‍රවද මේ හැම එකක්ම මේ කරුරියයටටතේ ගොලු වෙලා තියෙනනේවාවාො රේකය බවක් නෑන්නත ඇත් මේ බු්හන්තරන්ගේ අප මේතා කල් දැනට අප විගර ගලපු හැම එකක්මත් මේක දැන් මේ කිය පටික ඇතිලි තිබන කිය මේ මට තේරනේ මට බාගෙන ඉන්න පොටි තින් ඇන් අර කරුණු දැනගෙන ඉන්නකොට දැන් මේ කියන දේ අර හොන්ටට හිතට කාවදින්න ගන්න පුළුවන් ගතියක් ඒවානේ දැඟ පඒවක් ගැට දැ පක්සේ ගැනවුණ දන්නවාන මෙහෙමයි යා එතන අතර කියලා එට ්‍රහාර මෙහෙමයි උපාදාන මෙහෙමයි ඒ ආශ්‍රව මෙහෙමයි සතරහාර මෙහෙම ඒව ඒ ඒ දැනුමත් එක්ක මේක හරිම රසවත්න්නේේ දව පසඇතරම රසවත් මේ ඇතරම ස්්‍රට යනකට හරිම ලසවා බොහෝ ප ඇත්තට බොහොම පෝ බොහෝම ප්‍රින්හරම සන්තුරය හරි හැව ම තැවකාටහරි නොහැ පශ්න යෙනවද හොඳයි එහෙම නං අපි අද දවසේ සාකච්ඡාව නිමාකරම අපි බොහොම පොඩි කොටසයි කරේ නමුත් මේක තමයි මූලිකවම බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා බේදයෙන් අපි දැන් අද දවසේ කතාකර ඊ පස්ස අපි අර්ථ වශයෙන් ලක්ෂණ වශයෙන් දී වශයෙන් පොඩක් ඉදිරියට කතාකරගෙන හිමින්යම අපට හදිසියක් නෑ මේක පැහැදිලි කරගෙන ටිකෙන් ටික ඉදිරිටයම කියර යෝජනා කරනවා එමන අපි දෙවියන්ට පින්දීලා හද සාකච්චාව නිමාකර ආකා සටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තංගනු මෝදිත්වා චිරංරක්කන්තු සාාසනං චිරංරක්කන්තු දේශනංක rakantuangsada tu Ime nyati nang hotu suki hontu nyata Iida me nyati nang hotu su kita hontu nyata Iida me nyati nang hotu su kita hontu nyatayo Imina punyanya kammeන mame baල samaagemmu satang samaagemmu hotu yaාව nibbanapatiia. ඉදම්න්නේේ කම්මං ආසවක්කයා වහං හෝතු ඉදම්මේ පුnyaකම්මං ආසවක්කයා වහං හෝතු ඉදම්මේ පුකම්මං ආසවක්කයා වහං හෝතු සබ් දුකා පමුචතු සාධු සාධුසාදුු දයි හමදිනාටම තිරුවන්සන්න ිලබන සති සුද න හම තිරුවන්සන්නයි प्रोडक्ट माता ओके रुको नहीं एरवंत नहीं एरवंत नहीं एरवंत नहीं करना है करना है मतलब टमाटर बहुत ही इनमें इतना